सुब दवसा खेमोटम मम अदमे वीडियो ओगलांट कीलादेन्ने प्रवाहने पाडम हरी अपि मुलिम्म बलमु प्रवाहने कियान्ने मुकाद्द कियला प्रवाहने कियान्ने पुत्कलेन एहमत नेत्तां द्रव्य एक तनक इंदला तवत तनकट विविध माध्य भाविता करला गेनयामे क्रियावलियाय एक निर्वचने गत्तोत अपिट मेहम कियान्न पुलुवा एक स्थानेक सिट तवत स्थानेकट विविध माध्य भाविता करमिन पुत्कलेन हो द्रव्य गेनयामे क्रियावलिय प्रवाहनयाय एतकोट मेके तियनो विविध माध्य कियला एक विविध माध्य कियान्ने लमाय विविध मार्गवल धावने वेन वाहन एक मोटर रथ दुम्रिय नेवु गुआन्याना वगे एवा एतकोट पुद्गलेन हो द्रव्य मे माध्य भाविता करमीन एक तनक इंदला तवत तनकट गेने अनेक तमाय प्रवाहने कियला कियान्ने व्यापार कटियुतुवल सार्थकत्वयट मे प्रवाहनय अत्यावश्य उपकारक सेवावक् वेनवा एवगेम प्रवाहनय कियान्ने माध्यक वितरक् नेमे मे प्रवाहनयट मूलिकांग किहिपयक् तियेनवा एतकोट प्रवाहनय मूलिकांग किहिपयकिन् ए मूलिकांग किहिपये समबरव संवर्धने वेला सकसुनु पद्धतियक् मम ओयालट इस्सरहट कियला देन्नम् मे मूलिकांग मोनाद कियला प्रवाहने तुलित संवर्धनयक् वेन्न नम् प्रवाहने निसियाकार वेन्न नम् मे प्रवाहन मूलिकांगवल वर्धनयक् नेत्तम् सुलभतावयक् अवश्य वेनवा हरि अपि बलमु प्रवाहन मूलिक प्रवाहन पद्धतियक मूलिकांग मोनाद कियला प्रवाहन पद्धतियक प्रधान मूलिकांग हतरक् तियेनवा ए तमयि मार्गय माध्य बलय पर्यांतय हरि अपि एकिन एक बलमु मुलिम्म मार्गय मार्गय कियन्ने लमयि प्रवाहने संदहा भाविता करन विविध मार्ग प्रवाहनेट भाविता करन विविध मार्ग मोनाद अपि उदाहरण गत्तोति महामार्ग महामार्ग ए वगेम दुम्रिय मार्ग जल मार्ग गुवन मार्ग मेवा तमयि प्रवाहन पद्धतिये मार्गय कियन मूलिकांग वलट उदाहरण ඊළඟට දෙවෙනි එක තමයි මාධ්‍ය මාධ්‍ය කියන්නේ මොනවාද මම කලිනුත් කිව්වා වගේ විවිධ මාර්ගවල ධාවනය වෙන වාහන වලට තමයි මාධ්‍ය කියලා කියන්නේ දැන් මහා මාර්ගය ගත්තොත් මෝටර් රථ යනවා එතකොට මහා මාර්ගයේ ධාවනය වෙනවා මෝටර් රථ ඊළඟට දුම්රිය මාර්ග ගත්තොත් දුම්රිය ඒ වගේ මාධ්‍ය විවිධ මාර්ගවල ධාවනය වෙන වාහන වලට තමයි මාධ්‍ය කියලා කියන්නේ මෝටර් රථ දුම්රිය නැව් ගුවන් යානා වගේවා අපිට ගන්න පුළුවන් ඊළඟට ප්‍රවාහන පද්ධතියේ තුන්වෙනි මූලිකාංගය තමයි බලය බලය කියන්නේ ඒ දැන් කලින් කිව්ව මාධ්‍ය ක්‍රියාත්මක කරන්න යොදා ගන්න ඉන්ධන වර්ගය එහෙමත් නැත්නම් ශක්තිය එකෙක් මාධ්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා ඉන්ධන වර්ගය හෝ ශක්තිය අපිට බලය කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට මේ බලයට උදාහරණ මොනවාද? ගල් අඟුරු, කනිජ තෙල්, විදුලිය, ගෑස් වගේ දේවල් අපිට ඒකට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රවාහන පද්ධතියේ අවසාන මූලිකාංගය තමයි පර්යන්තය. පර්යන්තය කියන්නේ මොකක්ද? प्रवाहन माध्य प्रवाहन कार्येदी नवता तबन नवतुम पोलवाल हरिद नवतुम पोलवाल वेलट तमाय पर्यांते केल कियान्ने एतकोट अपिट एवट उदाहरण विधियट गन्न पुलुवा बस नवतुम पोल दुम्रिय स्थाने त्रीरोधरत नवतुम पोल एवगेम गुवन तोटु पोलवाल वराय ए ओक्कोम लमाय पर्यांत्यां हरि प्रवाहन पद्धतिये मूलिकांग හතරක් තියෙනවා ඒ මොනවාද මාර්ගය මාධ්‍ය බලය පර්යන්තය හරි අපි ඊළඟට මේවට උදාහරණ බලමු මේ හතරටම දැන් අපි මාර්ගය ගත්තොත් මහා මාර්ග මහා මාර්ගවල ධාවනය වෙන මාධ්‍යන් තියෙනවා මොනවාද කරත්ත මෝටර් රථ බයිසිකල් ලොරි බස් රථ වගේ ඒවා එතකොට මේ මහා මාර්ගයේ ධාවනය වෙන
මේ මාධ්‍යන් වලට බලය ලැබෙන්නේ කොහොමද? බලය මිනිස් ශ්‍රමයෙන්, සත්ව ශ්‍රමයෙන්, ඩීසල්, පෙට්‍රල්, ගෑස්, විදුලිය වගේ දේවල් භාවිතා වෙනවා. ඊළඟට පර්යන්තයක් විදිහට අපිට ගන්න පුළුවන් බස් නැවතුම්පල. ඊළඟට දුම්රිය මාර්ගයේ මාධ්‍ය වෙන්නේ දුම්රිය. ඊට පස්සේ බලය වෙන්නේ ගල්ලඟුරු, ඩීසල්, විදුලිය. ඒ වගේම පර්යන්තයේ නැවතුම්පල වෙන්නේ දුම්රිය ස්ථානය. ඊළඟට ගුවන් මාර්ග ගත්තොත් මාධ්‍ය වෙන්නේ ගුවන් යානා, හෙලිකොප්ටර් වගේ ඒවා. ඒවායේ බලය වෙන්නේ පෙට්‍රල්. පර්යන්තයේ වෙන්නේ ගුවන් තොටුපළ. ඊළඟට අපි ජල මාර්ග ගත්තොත් ජල මාර්ගයේ යන මාධ්‍යන් මොනවාද? නැව්, බෝට්ටු, ඔරු, පාරු, ඒ වගේ ඒවා. ඊළඟට ඒවැ බලය වෙන්නේ සුළඟ, ඩීසල්, මිනිස් ශ්‍රමය වගේ දේවල්. පර්යන්තයේ වෙන්නේ වරාය, තොටුපළ වගේ දේවල්. එතකොට ළමයි මහා මාර්ග ප්‍රවාහණය කියලා කියන්නේ මාර්ග ජාලයක් ඔස්සේ විවිධ ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරලා සිදු කරන ප්‍රවාහණය. ඊළඟට දුම්රිය මාර්ග ප්‍රවාහණය කියන්නේ දුම්රිය මාර්ග ප්‍රවාහණයේදී වැඩි ආර්ථික වාසි ලබන්න පුළුවන් ප්‍රදේශ සම්බන්ධ කරගෙන දුම්රිය මාර්ග ඔස්සේ මගින් හා භාණ්ඩ ප්‍රවාහණය කිරීම සිදු කරනවා. ඊළඟට ගුවන් මාර්ග ප්‍රවාහණයේදී මගින් භාණ්ඩ ඒ වගේම ලිපි එහා මෙහා ගෙන යන්න ගුවන් යානා යොදා ගැනීම වගේ සිදු කිරීම අපිට ගුවන් ප්‍රවාහණය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ජල මාර්ග ප්‍රවාහණයේදී වෙන්නේ සමුද්ද, අභ්‍යන්තර ජල මාර්ගවල විවිධ යාත්‍රා යොදාගෙන නැව්, බෝට්ටු, ඔරු වගේ ඒවා යොදාගෙන මගින් භාණ්ඩ එහා මෙහා ගෙන යාම අපිට දක්වන්න පුළුවන්. හරි, අපි දැන් බලමු මහා මාර්ග ප්‍රවාහන ක්‍රමේ වාසි අවාසි මොනවාද කියලා. ඇත්තටම ඕගලන්ට හරි ලේසි, මේක සාමාන්‍යයෙන් හිතලා වුණත් කියන්න පුළුවන්. මහා මාර්ග ප්‍රවාහන ක්‍රමේ වාසි මොනවාද? අපිට අවශ්‍යතාවයට ගැළපෙනසේ මාධ්‍යයක් තෝරා ගන්න පුළුවන්. දැන් අපිට මගින් ගොඩාක් ගෙන යන්න නම් මහා මාර්ගයේ යන බස් රථයක් වගේ යොදා ගන්න පුළුවන්. ඒ වගේම රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා මහා මාර්ග, රට පුරාම තියෙනවා. ඒකින්ද අපිට ඒක වාසියක්. ඒ වගේම අවශ්‍ය ඕනෙම විටක මහා මාර්ගය භාවිතා කරන්න පුළුවන්. අනිත් ඒවා වගේ නෙමෙයි. ඒ වගේම බොහෝ වෙලාවට ගමනාන්තය දක්වාම එකම ප්‍රවාහන මාධ්‍යයක් යොදා ගැනීමේ යොදාගත හැකි වාසියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, කෙටි දුර ගමන්වලට වේගවත් ක්‍රමයක් වෙනවා මේ මහා මාර්ග ප්‍රවාහණය. ඒ වගේම මේ මහා මාර්ග හරිම මහා මාර්ග ප්‍රවාහණය නම්‍යශීලී. ඒ කියන්නේ වේලාව, ගමන් මාර්ගය අපිට කැමති විදිහට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම සාපේක්ෂව මහා මාර්ග ප්‍රවාහණේ දැන් ගුවන් ප්‍රවාහණය ඒ වගේ ගත්තොත් සාපේක්ෂව පිරිවැය අඩුයි. දිත්ත ප්‍රවාහන පිරිවැයක් ඇති වෙන්නේ නැහැ. හරිද? ඊළඟට අපි බැලුවොත් මහා මාර්ග ප්‍රවාහන ක්‍රමේ අවාසි මොනවාද? මහා මාර්ග ප්‍රවාහන ක්‍රමේ විශාල තොග එකවර ප්‍රවාහණයට අපහසු වෙන්න පුළුවන්. ලොකු තොගයක් එකපාර අපිට එක ස්ථානයක ඉඳලා තවත් තැනකට ගෙන යන එක අපහසු වෙන්න පුළුවන්. ඊළඟට මහා මාර්ග නඩත්තු පිරිවැය අධිකයි. මහා මාර්ග නඩත්තු කරන්න යන පිරිවැය අධිකයි. ඒක මහා මාර්ග ප්‍රවාහන ක්‍රමේ අවාසියක්. ඒ වගේම ප්‍රමාදය හා අනතුරු ඉහළයි. මහා මාර්ග ප්‍රවාහනයේ ගොඩක් මාධ්‍යයන් භාවිතා වෙන හින්දා වාහන තදබද ප්‍රමාද ඇති වෙනවා. ඒ වගේම ඒවැ අනතුරුත් ඉහළ වෙනවා. ඊළඟට කාලගුණික தত্ত্ব මත බාධා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රමිතියක් නොමැති වීම, ඒ වගේම ශබ්දයේ වාතයේ දූෂණයට බෙහෙවින් බලපාන්නේ මේ මහා මාර්ග ප්‍රවාහන ක්‍රමය වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු දුම්රිය ප්‍රවාහන ක්‍රමේ වාසි මොනවාද කියලා.
දැන් මහා මාර්ග ප්‍රවාහන ක්‍රමයත් එක්ක ගද්දී දුම්රිය ප්‍රවාහන ක්‍රමයේ විශාල භාණ්ඩ තොග ඒ වගේම මගීන් විශාල සංඛ්‍යාවක් එකවර ප්‍රවාහනය කරන්න පුළුවන්. දැන් බස් එකක යන මගීන් ප්‍රමාණයට වඩා දුම්රියක යන මගීන් ප්‍රවාහනය වැඩි. ඉතින් විශාල භාණ්ඩ තොගයක් එහෙම නැත්නම් මගීන් විශාල සංඛ්‍යාවක් එකවර ප්‍රවාහනය කරන්න පුළුවන් දුම්රිය ප්‍රවාහන ක්‍රමයේදී. ඒ වගේම මේක මහා මාර්ග ප්‍රවාහණයට වඩා ආරක්ෂාකාරී. මහා මාර්ගයේ ගොඩාක් වාහන තියෙනකොට තදබද හැප්පීම් අනතුරු සිදු වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. එතකොට දුම්රිය ප්‍රවාහන ක්‍රමයේ මහා මාර්ග ප්‍රවාහණයට වඩා ආරක්ෂාකාරී. ඊළඟට භාණ්ඩවල ස්වභාවය අනුව මැදිරි යොදා ගන්න පුළුවන්. දුම්රියේදී මැදිරි වෙන් කරලා තියෙනවා. එතකොට අපි ගෙනියන භාණ්ඩේ ස්වභාවය අනුව අපිට මැදිරි යොදා ගන්න පුළුවන්. ඊළඟට සෙසු ප්‍රවාහන මාධ්‍යත් එක්ක සසඳනකොට ගාස්තු අඩුයි. දුම්රිය ප්‍රවාහනයේ ක්‍රමයේදී ගාස්තු අඩුයි. ඒ වගේම ආපන ශාලා, නිදන මැදිරි, නිරීක්ෂණ මැදිරි වගේ විවිධ පහසුකම් ලබා ගන්න පුළුවන්. දුම්රියේ ඒ පහසුකම් තියෙනවා. ඊළඟට දුම්රිය ප්‍රවාහනයේ ඉක්මනින් භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කරන්න පුළුවන්. මොකද ඒ කියන්නේ දුම්රිය මාර්ගයේ. එතකොට වාහන ට්‍රැෆික් තදබද එහෙම ඇති වෙන්නේ නැහැ. ඒකින්ද ඉක්මනින් මගීන් භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්. මාර්ග තදබදයක් එතනදී ඇති වෙන්නේ නැහැ. ඊළඟට අපි බැලුවොත් දුම්රිය ප්‍රවාහන ක්‍රමයේ අවාසි. දුම්රිය ප්‍රවාහන ක්‍රමයේ අවාසි බැලුවොතින් දුම්රිය මාර්ග හැම තැනම නැහැ. දිවයින පුරාම ව්‍යාප්ත වෙලා නැහැ. ඒකින්ද අපිට ඕනම තැනකට යන්න දුම්රිය ප්‍රවාහන ක්‍රමය යොදා ගන්න බැහැ. මොකද දුම්රිය මාර්ග දිවයින පුරා ව්‍යාප්ත වෙලා නැති හින්දා. ඊළඟට දුම්රිය ප්‍රවාහන ක්‍රමයේදී අවශ්‍ය ඕනෑම වෙලාවකදී සේවය ලබා ගන්න බැහැ. මොකද ටයිම් ටේබල් එකක් කාල සටහනකට අනුව තමයි දුම්රිය ප්‍රවාහනය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට ගමනාන්තය දක්වා යොදාගත නොහැකි නිසා වෙනත් ප්‍රවාහන ක්‍රමද යොදා ගන්න වෙනවා. මොකද රේල්වේ ස්ටේෂන් එක දුම්රිය නැවතුම්පොළෙන් තමයි දුම්රිය නවත්තන්නේ. එතකොට මේ දුම්රිය නැවතුම්පොළේ ඉඳලා අපේ ගමනාන්තය දක්වා යන්න අපිට වෙනත් ප්‍රවාහන ක්‍රමයක් යොදා ගන්න වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඊළඟට මේ දුම්රිය ප්‍රවාහන ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ විදුලි සංඥා මගින්. එතකොට මේ විදුලි සංඥා ඇන හිටියොතින් දුම්රිය ප්‍රවාහන ක්‍රමය ප්‍රමාද වෙනවා. ඒ වගේම දුම්රිය මාර්ග අබලම් වීම. දුම්රිය මාර්ග අබලම් වීම නිසා ප්‍රමාද වීම ඇති වෙන්න පුළුවන්. තව අපි භාණ්ඩ ප්‍රවාහනය කරනකොට දුම්රිය ඒවට හානි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර දුම්රියවල භාණ්ඩ මගින් ප්‍රවාහණයට අවශ්‍ය පහසුකම් අඩු වෙලා තියෙනවා. හැබැයි දුම්රිය ප්‍රවාහන ක්‍රමය කෙටි දුර ප්‍රවාහන කටයුතු සඳහා යෝග්‍ය ක්‍රමයක් වෙන්නේ නැහැ. එතකොට ඒව තමයි දුම්රිය ප්‍රවාහන ක්‍රමයේ අවාසි. ඊළඟට අපි බලමු ජල මාර්ග ප්‍රවාහන ක්‍රමයේ වාසි මොනවද කියලා. ජලයෙන් ප්‍රවාහනය කරනකොට ගොඩක් වෙලාවට මේ ජලමාර්ග ප්‍රවාහන ක්‍රමේ අන්තර්ජාතික වෙළඳාමට සහාය වෙනවා. ඒ වගේම ජලමාර්ග ප්‍රවාහනය හරහා ඉතා ලේසියෙන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් එකවර රැගෙන යන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩ වර්ගවල ස්වභාවය අනුව භාණ්ඩ වර්ගය මොන වගේ භාණ්ඩද අපි ගෙනියන්නේ ඒ භාණ්ඩ වර්ගය අනුව අපිට යාත්‍රා තෝරා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ජලමාර්ග ප්‍රවාහනයේදී බරින් වැඩි විශාලත්වයෙන් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඊළඟට ජලමාර්ග ප්‍රවාහනයේදී මේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් භාණ්ඩ බරින් වැඩි විශාල භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒ වගේම ඒකේ ප්‍රවාහන වියදමත් අඩුයි. ජලමාර්ග ප්‍රවාහනයේදී මාර්ග නඩත්තු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් අපිට තියෙන වාසිය. ඊළඟට අපි බැලුවොත් ජලමාර්ග ප්‍රවාහන ක්‍රමයේ අවාසි මොනවද?
ජලමාර්ග ප්‍රවාහන ක්‍රමය අවාසි බැලුවොතින් නැව් සේවාව සුලභ නොවීම. නැව් හැමතිස්සෙම නෑ, හැම තැනම එහෙම නැහැ. ඒකින්ද නැව් සේවාව සුලභ නොවීම ජලමාර්ග ප්‍රවාහන ක්‍රමයේ අවාසියක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම ජලමාර්ග ප්‍රවාහනයේදී අපිට වැඩි කාලයක් ගත වෙනවා. ඒක අපිට අවාසියක්. ඒ වගේම ලෝකේ ඕනෑම රටකට භාණ්ඩ හෝ මගීන් ප්‍රවාහනය සඳහා අපිට ජලමාර්ග ප්‍රවාහන ක්‍රමය යොදා ගන්න බෑ. ඒ මොකද ජලමාර්ග ප්‍රවාහන ක්‍රමයේදී වරායන් අතර පමණයි මේ ප්‍රවාහනය යොදා ගන්න පුළුවන්. ඒකින්ද ඒක අපිට අවාසියක්. ඒ වගේම මේ ජලමාර්ග ප්‍රවාහනයේදී ටික කාලයක් ගත වෙනවා. එතකොට නැශ්‍ය වෙන සුළු භාණ්ඩ මගීන් සහ තැපැල් පරිවහනය සඳහා මේක සුදුසු ක්‍රමයක් වෙන්නේ නැහැ. ඒ වගේම ජලමාර්ග ප්‍රවාහනයේදී කුණාටු, දියවැල් වගේ ස්වභාවික ආපදා, ඒ වගේම මුහුදු මංකොල්ල හා වංචාවන්ට යුද ප්‍රහාරවලට ලක්වීමේ අවධානමක් තියෙනවා. ඒව තමයි ජලමාර්ග ප්‍රවාහන ක්‍රමයේ අවාසි. ඊළඟට අපි බලමු ගුවන් ප්‍රවාහන ක්‍රමයේ වාසි මොනවද කියලා. ගුවන් ප්‍රවාහන ක්‍රමයේ ගත්තහම වේගවත් බව අතින් ඉහළයි. ඉක්මනින් ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒ වගේම මේ වේගවත් බව නිසාම අපිට ඉක්මනින් නැශ්‍ය වෙන කල්ලිකුත් වෙන වගේ භාණ්ඩ සඳහා ඉක්මනට ප්‍රවාහනය කරන්න පුළුවන්. එතකොට ඒ වගේ භාණ්ඩ සඳහා ගුවන් ප්‍රවාහන ක්‍රමය යෝග්‍ය වෙනවා. ඒ වගේම ගුවන් ප්‍රවාහන ක්‍රමයේදී මාර්ග නඩත්තු පිළිවයක් නැහැ. මාර්ග නඩත්තුවක් කරන්න අවශ්‍ය නැහැ ගුවනේ ප්‍රවාහනය සිදුවෙන නිසා. ඊළඟට ගුවන් ප්‍රවාහන ක්‍රමයේ ගොඩාක් මගී සුවපහසුවක් තියෙනවා. ඒක වාසියක්. ඒ වගේම මේ ගුවන් ප්‍රවාහන ක්‍රමයේ ආචාරශීලී සේවයක් තියෙනවා. හරිම ආචාරශීලී සේවයක් තියෙනවා. ඒ වගේම මේ ගුවන් ප්‍රවාහන ක්‍රමය වටිනා භාණ්ඩ විදේශ තැපැල් කටයුතු සඳහා ගොඩක් යෝග්‍ය වෙනවා. ඒ වගේම ගුවන් ප්‍රවාහන ක්‍රමය නිශ්චිත කාලසටහනක් අනුවම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ කාලසටහනට අනුව නියම ආකාරයේ ප්‍රවාහනය සිද්ධ වෙනවා. ඒ වගේම ඕනම රටක ගුවන් තොටුපළවල් අතර ගුවන් ප්‍රවාහනය යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ගුවන් ප්‍රවාහන ක්‍රමයේ අවාසි මොනවාද කියලා. ගුවන් ප්‍රවාහන ක්‍රමයේදී විශාල හා බරින් අධික භාණ්ඩ ප්‍රවාහනය සඳහා යෝග්‍ය වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රවාහනය සිදුවෙන්නේ ගුවනෙන්. එතකොට විශාල හා බරින් අධික භාණ්ඩ ප්‍රවාහනය කිරීම එච්චර යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ගුවන් ප්‍රවාහනයේ ප්‍රවාහන පිරිවැය අධිකයි. ගුවන් ප්‍රවාහනයේ ප්‍රවාහන පිරිවැය ගොඩක් අධිකයි. ඒ වගේම අනතුරු ඇතිවීමට ඇති ප්‍රවණතාවය වැඩි. මොකද මේව ගමන් කරන්නේ ගුවනේ. එතකොට අනතුරු ඇති වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඊළඟට අපිට අවශ්‍ය වෙලාවට මේ ගුවන් ප්‍රවාහන ක්‍රමය යොදා ගන්න බෑ. මොකද මේක කාලසටහනක් අනුව තමයි ගුවන් ප්‍රවාහනය සිදුවෙන්නේ. එතකොට ඒක අපිට ගුවන් ප්‍රවාහන ක්‍රමයේ අවාසිය. ඉතින් අපේ රටේ මගී භාණ්ඩ ප්‍රවාහනයේ වැඩි කොටසක් සිදුවෙන්නේ මේ ප්‍රවාහන ක්‍රම අතරින් මහා මාර්ග ප්‍රවාහන ක්‍රමයෙන්. එතකොට ශ්‍රී ලංකාවේ මහා මාර්ග ප්‍රවාහන පද්ධතිය ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වෙනවා. ඒ තමයි පොදු ප්‍රවාහන සේවයයි පෞද්ගලික ප්‍රවාහන සේවයයි. හරි, අපි ඊළඟට බලමු ප්‍රවාහනය වැදගත් වෙන විදිහ. ආර්ථික හා සමාජ සංවර්ධනයේ සහ ගෝලීයකරණයේ ප්‍රධානම උපාංගය වෙන්නේ ප්‍රවාහනය. එතකොට නිෂ්පාදිතවල නිෂ්පාදනය හා පරිභෝජනය වෙනත් ස්ථානයන්හි සිදුවන්නේ ප්‍රවාහනය නිසා. ඒ මොකද ප්‍රවාහනය සිදුවෙන්නේ එක් තැනක ඉඳන් තවත් ස්ථානයකට භාණ්ඩ, එහෙම නැත්නම් පුද්ගලයන් ගෙන යාමේ ක්‍රියාවලිය. ඊළඟට ප්‍රවාහනය වෙළඳාමේ ව්‍යාප්තියට පුද්ගලයන්ගේ පැතිරීමට විශාල වශයෙන් හේතු වෙනවා. ඊළඟට අපි බලමු විවිධ පාර්ශ්වවලට මේ ප්‍රවාහනය වැදගත් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු ප්‍රවාහනය ව්‍යාපාරිකයාට වැදගත් වෙන්නේ කොහොමද කියලා.
ප්‍රවාහනය මගින් ව්‍යාපාරිකයාට අමුද්‍රව්‍ය කලට වේලාවට සපයා ගැනීමට හැකියාව ලැබෙනවා. හරිද? දැන් ප්‍රවාහනය නිසා තමයි ව්‍යාපාරිකයාට අමුද්‍රව්‍ය කලට වේලාවට සපයා ගන්න හැකි වෙන්නේ. දැන් මේ ව්‍යාපාරිකයාට අමුද්‍රව්‍ය කලට වේලාවට ලැබුණොත් තමයි එයාගේ නිෂ්පාදිත නියමිත වේලාවට වෙළඳ පොළට ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙන්නේ. එතකොට අමුද්‍රව්‍ය කලට වේලාවට සපයා ගන්න, නිමිද්‍රව්‍ය කලට වේලාවට වෙළඳ පොළට ඉදිරිපත් කරන්න මේ ප්‍රවාහනය වැදගත් වෙනවා. ඒ වගේම සේවකෙයි නියමිත වේලාවට ගෙන්වා ගන්න ප්‍රවාහනය මගින් තමයි සේවකෙයි ප්‍රවාහන කටයුතු මගින් තමයි සේවකෙයි ව්‍යාපාර ආයතනයට එන්නේ. එතකොට මේ සේවකෙයි නියමිත වේලාවට ගෙන්වා ගන්න ප්‍රවාහනය වැදගත් වෙනවා. ඒ වගේම ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන්න වෙළඳපොළ ව්‍යාප්තියට වගේ දේවල් වලට ප්‍රවාහනය ව්‍යාපාරිකයාට වැදගත් වෙනවා. ඒ වගේම මේ ප්‍රවාහනය නිසා ව්‍යාපාරිකයාගේ මහා පරිමාණ නිෂ්පාදනය දියුණු කරන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩ නැශ්‍ය වීම, යල්පැනීම අඩු කරගන්නත් හැකියාව ලැබෙනවා. ඊළඟට අපි බලමු ප්‍රවාහනය පුද්ගලයන්ට වැදගත් වෙන්නේ කොහොමද කියලා. දැන් සමාජ සම්බන්ධතා ඇති කරගන්න, සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්න මේ ප්‍රවාහනය පුද්ගලයන්ට වැදගත් වෙනවා. ඒ වගේම අපි එදිනෙදා වැඩට යනකොට, රැකිරක්ෂා සඳහා යනකොට, රැකිරක්ෂා ඒ වගේම නෑදෑ ගෙවල් වල යනකොට අපිට මේ සඳහා ප්‍රවාහනය වැදගත් වෙනවා. රැකිරක්ෂා හා සංචරණය සඳහා, ඒ වගේම විනෝදාස්වාදයේ සඳහා, ට්‍රිප් යන්න ඒ වගේ දේවල් වලට ප්‍රවාහනය වැදගත් වෙනවා. ඒ වගේම පර්යේෂණ, ගවේෂණ හා අධ්‍යාපන කටයුතු සඳහා පුද්ගලය ප්‍රවාහනය පුද්ගලයන්ට වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු ප්‍රවාහනය ආර්ථිකයට වැදගත් වෙන්නේ කොහොමද. ප්‍රවාහනය මගින් සේවා නියුක්තිය වර්ධනය වෙනවා. ඊළඟට ජාත්‍යන්තර සබඳතා වර්ධනය වෙනවා. ගුවන් ප්‍රවාහනය, ජල ප්‍රවාහනය වගේ ඒවා යොදාගෙන ජාත්‍යන්තර සබඳතා වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම විදේශ වෙළඳාමේ වර්ධනයත් සිදු වෙනවා. ඒව තමයි ප්‍රවාහනය වැදගත් වෙන ආකාර. හරි, දැන් අපි බලමු අපිට ගැළපෙන උචිත ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී සලකා බලන්න ඕන කරුණු මොනවද කියලා. පළවෙනි කරුණ තමයි භාණ්ඩයේ ස්වභාවය. දැන් භාණ්ඩයේ ස්වභාවය කිව්වහම භාණ්ඩයේ ස්වરૂපය මොන වගේ භාණ්ඩයක්ද, මේ භාණ්ඩය කොච්චර කාලයක් පවතිනවද, මේ භාණ්ඩයේ බර, වටිනාකම වගේ සාධක මත තෝරාගන්න ප්‍රවාහන මාධ්‍ය වෙනස් වෙනවා. දැන් ගොඩ කල් පවතින නැති භාණ්ඩයක් වගේ නම් ගුවන් ගොඩක් කල් පවතින භාණ්ඩයක් නම් අපිට ගුවන් මාර්ග පරිවාහනය වගේ යොදා ගන්න පුළුවන්. ඒ වුණාට ඉක්මනින් නැශ්‍ය වෙන භාණ්ඩයක් සඳහා අපිට ඒක යොදා ගන්න බැහැ. ඊළඟට මේක අපි භාණ්ඩයේ ස්වභාවයට නිදසුන් බැලුවොතින් ඛනිජ සෙල් ප්‍රවාහනයට බවුසර් යොදා ගන්නවා. හරිද? ඒ වගේම දැව ප්‍රවාහනය සඳහා ලොරි රථ යොදා ගන්නවා. දැන් මේ භාණ්ඩයේ ස්වභාවය අනුව තමයි අපි මේ ප්‍රවාහන මාධ්‍ය තෝරගන්නේ. ඒ වගේම මාළු ප්‍රවාහනයට ශීතාගාර තියෙන ලොරි යොදා ගැනීම අපිට දක්වන්න පුළුවන්. ඊළඟ සලකා බලන්න ඕන කරුණ තමයි පිරිවැය. පිරිවැය කියන්නේ ප්‍රවාහනයට දරන්න සිදුවන මුළු වියදම. අපි මේ ප්‍රවාහනයට දරන්න සිදුවන මුළු වියදම තමයි පිරිවැය කියලා කියන්නේ. ප්‍රවාහන පිරිවැය වැඩි වුණාම භාණ්ඩයේ මිලත් වැඩි වෙන්න හේතු වෙනවා. ඒක හින්දා මේ පිරිවැය පිළිබඳ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රවාහන පිරිවැය වැඩි වුණාම භාණ්ඩයේ මිලට ඒ පිරිවැයත් එකතු වෙනවා. එතකොට භාණ්ඩයේ මිල වැඩි වෙන්න හේතු වෙනවා. ඒකෙන් දා මේ පිරිවැය පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟ කරුණ තමයි වේගය. වේගය සමහර අමුද්‍රව්‍ය භාණ්ඩ ඉක්මනින් ප්‍රවාහනය කරන්න අවශ්‍ය වෙනවා. මොකද ඒවා කල්ලිකුත් වෙනවා, නැශ්‍ය වෙනවා.
ඒක හින්දා නැශ්‍ය වීම ගුණත්වය අඩු වීම ඒකට හේතුව. ඒ වගේම වේගවත් ප්‍රවාහණය තුලින් වැයවන කාලය අඩු වෙනවා. ඒ තුලින් ප්‍රවාහන කටයුතු කාර්යක්ෂම කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. දැන් අපි ඉක්මනින් ප්‍රවාහණය කරන්න ඕනේ මාළු, එළවලු, පළතුරු, මීකිරි වගේ දේවල්. නැත්නම් ඒවා ගුණත්වය අඩු වෙන්න, නරක් වෙන්න ඒ වගේ බලපානවා. ඒකින්ද වේගයත් වැඩගත්. ඊළඟට දුර ප්‍රමාණය. දුර ප්‍රමාණය අනුව තෝරගන්න මාධ්‍ය වෙනස් වෙනවා. දුර ප්‍රමාණය අනුව මාධ්‍ය සඳහා වැයවන පිරිවැයත් වෙනස් වෙනවා. දැන් අපිට ලොකු දුරක් යන්න නම් දුම්රිය වගේ යොදාගන්න පුළුවන්. ඊළඟට ධාරිතාවය. ප්‍රවාහන මාධ්‍යයක් මගින් වරකට ගෙන යන්න පුළුවන් භාණ්ඩ මගින් ප්‍රවාහ ප්‍රමාණය ධාරිතාවය කියලා හඳුන්වනවා. එතකොට ප්‍රවාහනය කරන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය අනුව අපි සුදුසු මාධ්‍යයක් තෝරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට විශාල තොග ලොරි රත මගින් කුඩා මගින්ද කුඩා භාණ්ඩ තොගයක් බෙදා හැරීමේ වෑන් රත මගින්ද ප්‍රවාහනය කරන්න පුළුවන්. දැන් මිනිස්සු ගොඩාක් යන්න නම් බස් එකකට වඩා දුම්රියක ගොඩාක් කට්ටියට යන්න පුළුවන්. එතකොට අපි ප්‍රවාහන මාධ්‍යයක් තෝරගද්දී ධාරිතාවත් වැදගත් වෙනවා. ඊළඟට සුරක්ෂිත බව. ප්‍රවාහන කරන භාණ්ඩයේ හෝ මගින්ගේ ආරක්ෂාව ගමනාන්තය දක්වාම ගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සුරක්ෂිතව පුද්ගලයෙක් හරි මොන හරි ගෙනියන බඩුවක් හරි සුරක්ෂිතව අපිට ගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඇපල්, මිදි වගේ පළතුරු ආනයන අපනයන කරනකොට ගුවන් යානා යොදා ගන්නවා. ඒ වගේම රෝගීන් ප්‍රවාහණය සඳහා ගිලන් රථ යොදා ගන්නවා. ඊළඟට අපිට තවත් ගන්න පුළුවන් සුලභතාවය. ලබා ගන්න අපිට පහසුව සුලභතාවය. අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍යතාවට ගැලපෙන අයුරින් බාධාවක් නැතුව පහසුවේ මේ මාධ්‍ය භාවිතා කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම නීත්‍යානුකූල බව. නීත්‍යානුකූල බවේදී නීතිමය අවශ්‍යතා අනුව සංවිධානය වී තිබීම වැදගත් වෙනවා. ඒ කියන්නේ මොනවාද? රියදුරු බලපත්‍ර, මාර්ග බලපත්‍ර, තෙවන පක්ෂ රක්ෂණය ලබා දීම, ඒවා මාර්ග නීති රීති වලට අනුකූලව ධාවනය කිරීම වගේ ඒවා නීත්‍යානුකූල බව යටතේ උදාහරණ වලට ගන්න පුළුවන්. හරි, අපි ඊළඟට බලමු ප්‍රවාහන ශාස්ත්‍රයේ ප්‍රවණතා මොනවාද කියලා. ප්‍රවාහන ශාස්ත්‍රයේ ප්‍රවණතා ගත්තොතින් අපිට ගන්න පුළුවන් උමං මාර්ග ප්‍රවාහණය. දැන් තියෙනවා උමං මාර්ග ප්‍රවාහණය. ඒ වගේම ගුවන් පාලම් ඉදිකිරීම, තව අධිවේගී මාර්ග ඉදිකිරීම, ඒ වගේම මෝටර් රථ යොදා ගැනීම වගේවා ප්‍රවණතා විදිහට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, පරිසර හිතකාමී ශක්ති ප්‍රවේද භාවිතා කිරීමට පෙළඹීම. ඒ කියන්නේ උදාහරණ විදිහට එළවලු පළතුරු වලින් ඉන්ධන නිපදවන එක. ඒ වගේම තමන් සිටින ස්ථානයටම ප්‍රවාහන මාධ්‍ය ගෙන්වා ගත හැකි. දැන් ඌබර්, පික්මි වගේ වදාලා තමන් ඉන්න ස්ථානයටම ප්‍රවාහන මාධ්‍ය ගෙන්න ගන්න පුළුවන් වෙන එකක් ප්‍රවාහන ශාස්ත්‍රයේ ප්‍රවණතා විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි බැලුවොත් ප්‍රවාහන ශාස්ත්‍රයේ අනාගතයේ පුරෝකථනය කරන්න උදාහරණ බැලුවොත් හයිපර්ලූප් සංකල්පය ගන්න පුළුවන්. ඒ කියන්නේ අනාගත ලොව ප්‍රවාහන පද්ධතිය ලෙස හඳුනා ගන්න මෙම බ්‍රිතාන්‍ය ජාතික ඉෆලාන් මයික්ගේ සංකල්පයක්. මේකෙදි ප්‍රධාන වශයෙන් බටයක් දිගේ ඇතිකරන රික්තකයක් යොදාගෙන භාණ්ඩ හා මිනිසුන් ප්‍රවාහය කිරීම සිදු කරනවා. ඊළඟට ගත්තොත් වෝල්කා එයාවීල්. වෝල්කා එයාවීල් කියන්නේ පයින් ගමන් කරන්න විකල්පයක් ලෙස යොදාගත හැකි ඉතාම කුඩා උපකරණයක්. ඊට අමතරව විදුලි දුම්රිය යොදා ගැනීම, ඒ වගේම තනි පීල්ලේ දුම්රිය, කම්බියානා යොදා ගැනීම, රියදුරන් රහිත පොදු ප්‍රවාහන බස් රථ හඳුන්වා දීම වගේ ඒවත් ප්‍රවාහන ශාස්ත්‍රයේ අනාගතයේ පුරෝකථනය කරන්න නිදසුන් විදියට අපිට ගන්න පුළුවන්. හරි, මේ කොටසෙන් මම ප්‍රවාහනය එච්චරයි කරන්නේ. අපි
ප්‍රවාහණය දෙවෙනි කොටසෙන් ආයෙත් හම්බුෙමු. හැමෝටම සුබ දවසක්.